बिलियन 828 नोट काशी जनता वकियाते डरास 7 වෙනි බර්ත්ඩේ මෙගා සේල් සෙප්තැම්බර් 26 සිට 2023 පළමු මාස 3 තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු සහ කාසි වලින් රුපියල් බිලියන 828ක් කිසිදු බැංකුවක තැන්පත් නොකර මහ ජනතාවට පවත්නා බව වාර්තා වෙලා තිබෙනවා අනාවරණය කරගෙන තිබෙනවා කියලා තමයි අද මේ විදිහට වාර්තා කරන්නේත් එක්කම ලංකාදීප වල්පතරාවතේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් තියෙනවා ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණ අවධානම ඉහළට ගිහිල්ලා උපුල් වික්‍රමසිංහ තමයි වාර්තා කරන්නේ වසර 2021-22 සඳහා වන මුදල් විශුද්ධිකරණ හා ත්‍රස්තවාදයට මුදල් සැපීමේ ජාතික අවධානම ඇගීමේ වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් පසුගිය සැප්තැම්බර් 14 වෙනිදා ප්‍රකාශයට පත් කළා මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා මුහුණ දෙමින් සිටින මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට මුදල් සැපීම සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති තර්ජන ඉස්මතු කරන අතර මද්‍රව්‍ය ජාවාරම අල්ල සහ දූෂණය වෙළඳාම පදනම් කරගත් මුදල් විශුද්ධිකරණය ඇතුළු රේගුව ආශ්‍රිත වැරදි මුදල් විශුද්ධිකරණයට අදාළ වැරදි ලෙස මේ වාර්තාව මගින් හඳුන්වා දී තිබෙනවා හඳුනාගෙන තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරන්නේ. ඒත් එක්කම දේශීය පුවත්පත රාවතින් කළු සල්ලි ගැන තියෙනවා. කළු සල්ලි පැමිණෙලි විමර්ශන කිරීම අල්ලස් කොමිසමට අල්ලස් දෝෂණ කොමිසම සභාව විසින් අලුත් මුදල් විශුද්ධිකරණ පැමිණිලි පරීක්ෂණ අංශයක් පසුගියදා ස්ථාපිත කරලා තිබෙනවා. ඒ නව දෝෂණ විරෝධී පනත අනුව අල්ලස් දෝෂණ කොමිසමට පැවරි ඇති මුදල් විශුද්ධිකරණ අදාළ පැමිණිලි විමර්ශනය සඳහා කියලා තමයි අද ප්‍රධාන සිරස්තලයකින් ඔවුන් වාර්තා කර තිබෙන්නේ.